මහරෑක ඔයා තනිව නෙමෙයි පිටිසස් සමග හිටියත් ඔයා බියෙන් තැති ගන්නන පුළුවන් සද්දයක් තියෙනවනම් ඒ බෙරමනවත් නෙමෙයි. රෝදිලි මගේ අඳෝනා. රෝදිලිම කියන්නේ සතෙක් නැත්තම් වෙනම දෙයක්. ඇත්තටම බෝධිලිමක් පිරිමි පිළිගන්නවා. පිළිගන්නවා නම් ඒ ඇයි? අදරත් බෝධිලිම ඉන්නවා. ඉන්නේ ඉන්නවා නම් එමෙ ඉන්නවා කියන්න ආසන්නතම සිදුවීම මොනවා? මේ සිදුවීම් වලට මොන දුන් කවුරු හරි ඉන්නවද? එහෙනම් ඒ අය මොනවද කියන්නේ? මේ හැමදේම අද මේ වීඩියෝ එකෙන් හෙළිදරව් කරනවා. මේ වීඩියෝ එක බලන්න බෑකන් එක විනාඩියක්වත් අපරාධයක් වෙන්නේ නැහැ කියලා අපි අද ඔයගලන්ට සාධිත කළම කියනවා. බෝධිලිම කියන්නේ අර්ධමානවය. එතකොට අර්ධමානවය කියන්නේ අර්ධයක් පමණක් මිනිස් රූපයන් නියෝජනය කරන සත්ව විශේෂයක්. අර්ධමානවයන් කියන්නේ මිත්‍යාවක් නෙවෙයි. අර්ධමානවයන් කියන්නේ අදටත් ජීවමාන සත්‍යයක්. කොහොමද මේ බෝධිලිම කියන සත්‍යය නිර්මාණය වෙන්නේ? එක්තරා පිටිසර ගමක ගැබ්බර් ස්ත්‍රියක් හිටියා. ඒ ස්ත්‍රියට දරුව ප්‍රසව කරන්න තිබුණේ ඉතාමත් කෙටි කාලයක්. මේ කාලේ තම ස්වාමි පුරුෂයාත් එක්ක ලොකු ගැටුමක් ඇති වුණා. ඒ ගැටුමේදී ස්වාමියා එල්ලගෙන පාපහරක් කෙලින්ම වැදුනේ අර කාන්තාවගේ කුසට. ඇය ඒ මොහොතේ දරු ගැබත් සමගම මරණයට පත් වුණා. මවක් වෙන්න තිබුණු අසීමිත ආශාව ඉෂ්ට කරගන්න බැරි වෙච්ච හින්දා පිරිමින් කෙරෙහි අසීමිත වෛරයකින් තමයි මේ ගැහැණිය මැරුණේ. ඒ ඇති කරගත්ත වෛරයේ හින්දම පිරිමි සංහතියම පරිගන්න චේතනාවෙන් මේ කාන්තාව බෝධිනිය වෙන ඉපදුණා. ඉතින් මේ ගැහැණිය නැත්තම් බෝධිනිය කොච්චර මැරුණත් නැවත නැවතත් ඉපදෙන්නේ බෝධිලිමෙක් වෙලාමයි. ඒ අර පිරිමින්ෙක් ඇති කරගත්ත වෛරය හින්දා. ඇත්තටම මේ බෝධිලිමගේ ඇත්තම ස්වරූපය මොනවද? යාල වනාන්තරයේ මීට අවුරුදු 9කට කලින් අහම්බෙන් වගේ විකෘති සත්වයෙක්ගේ සිරුරක් හම්බුණා. මේ පිළිබඳ වීඩියෝ එකක් අන්තර්ජාලයෙන් නිකුත් වුණා. හැබැයි ඇතැම් පිරිස් මේ බෝධිලිමගේ සැබෑ ස්වරූපය නොදන්නකම හින්දා මේ බෝධිලිම කියන්නේ නිකම්ම කටුස්සෙක්, කටුසු විශේෂයක් කියලා අත නිරූපණය කරා. ඒ වීඩියෝ එක බොරුවක් කියලා ඒ වීඩියෝ එක හැමෝගෙන් මතේ හැංගිලා ගියා. ඒත් රාවණා වැඩසටහනේ බෝධිලිමගේ සැබෑම ස්වරූපය පිළිගරාට පස්සේ ඒ වීඩියෝ එකයි මේ කියන ස්වරූපයයි සම්පූර්ණයෙන්ම සමානයි කියලා අපිට හිතෙනවා. බෝධිලිම කාන්තාවක් හින්දා මෙයාගේ ස්වරූපය මෙහෙම විස්තර කරන්න පුළුවන් අපිට. එයාට දිගු කොණ්ඩයක් පිටරලා තියෙනවා. ඒ වගේම ඇඟෙන් පල්ලෙහා කොටස තිඹුරෙක්ගේ වගේ. එයාට තියෙන්නේ පුංචි අත් දෙකක්. ඔයගොල්ලෝ නිකමට හිතන්න, ඔය දැන් කිව්ව වගේ ස්වරූපයක් ඔයගොල්ලෝ මහ රෑක තනියම කැලේ ගියද්දී ඔයගොල්ලෝ ඉස්සරහ පාට මතුනොත් ඔයගලන මොකක්ද දැන් හැංගිය? බෝධිලිම පහර දෙන්නේ තිඹුරෙක් වගේ ඩංගර ගැහිලි ඉඳලා. කිරිමින්ගේ බෙල්ලට පයන. බෙල්ලට පැනලා ඇඟ වෙලා ගන්න. ඇඟ වෙලාගෙන බෙල්ලට පහර දෙන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා අතරේ ඉන්න පුළුවන් බෝධිලිම දහුවෙච්ච කෙනෙක්. බෝධිලිම දැකපු කෙනෙක්. බෝධිලිමගෙන් ප්‍රහාරයෙන් බේරිච්ච කෙනෙක්. ඔයාලා ගෙදර කාට හරි බෝධිලිමගෙන් ප්‍රහාරයක් එල්ල වෙච්ච කෙනෙක්. නැත්තම් අඩුම ගානේ ගමේ කෙනෙක්ට හරි ඔයාගේ නෑදෑයගෙන යාළුවෙක්ට හරි එහෙම සිදුවීමක අත්දැකීමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගැන හාර දින කෙනෙක් වෙන්න. එහෙම දෙයක් ඔයගොල්ලෝ දන්නවා නම් පල් හැන් කමෙන්ට් එකක් දාන්න. අපි අපේ නම්බර් එක උඩින් දානවා. මොකද අපි ඊළඟ වීඩියෝ එක අරන් ඉන්නේ ඕගොල්ලන්ගේ මේ කෝල්ස් වලින් අපිට කියන දේවල්. ඔයාලගේ අත්දැකීම් ඊළඟ වීඩියෝ එකකින් අපි ඔයාලම අතර ෂෙයා කරන්න මම අප බලාපොරොත්තු වෙනවා. Subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. මොකද ඊළඟ වීඩියෝ එක තවත් බයක්. සත්‍ය සිදුවීම් බලන්න ඕන නම් අපිත් එක්ක රැඳී සිටින්න. මම ඉෂාන්. මම නුවන්. නුවන් නැන් ඉෂාන් අපේ channel එක subscribe කරලා තියාගන්න. Stay tuned.